ජනතාවට මූලික සම්පත් අහිමිව තිබියදී රටේ සම්පත් විදේශිකින් අතරපත් වීමේ අවධානම තවමත් එලෙසින්ම පවතිනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියා සමාගමකට බදු දීමට එරෙහිව අද වරාය වෘත්තීය සමිති යලිත් විරෝධතාවක නිරත වුණා. අද දහවල් 12:20ට පමණ කොළඹ වරාය පරිශ්‍රයට එක් වූ සියලුම වරාය වෘත්තීය සමිති සිය ඉල්ලීම් ඇතුළත් පෝරු ප්‍රදර්ශනය කරමින් වරාය චෛත්‍ය වටරවුම දක්වා පැමිණියා. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ද විරෝධතාව පැවති ස්ථානයට වැඩම කළා. උන්වහන්සේගේ වැඩම කිරීමෙන් අනතුරුව පිරිස ආගමික වතාවත්වල නිරත වූයේ මෙලෙසින්. අපි පහුගිය කාලේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සමග සාකච්ඡා කරලයි මේව කළේ. එතුමන්ගේ උපදේශ සංශාසනා මතයි මේක දැන් ටික ගෙනාවේ. අද මේ වෙනකොට එතුමන්ම දාලා තියෙනවා කැබිනට් පත්‍රිකාවක් මේක වෙන්දේසි කරන්න නැත්නම් විකුණන්න නැත්නම් සමාගමක් කරන්න. අපිට තියෙන ප්‍රශ්නේ මේ ඔබේ ප්‍රශ්නේ අහනවා අපි කවුද මේකට බලපෑම් කරන්න කියලා. අද මේ වෙනතුරු කිසිදු උත්තරයක් නැහැ. ඉන්දියාවේ බලපෑමකට මෙහෙම කරනවා නම් මේ ලංකාවේ අනාගතය විනාශයි. නූපන් දරු પરම්පරාවේ අනාගතය විනාශයි. මේක මෙහෙම පටන් ගත්තොත් මේකේ ලාභය අවුරුද්දට බිලියන 50 භාණ්ඩාගාරයට හොයලා දෙනවයි කියන පොරොන්දුවක් දෙනවා කරුණායක ආම්තුරුනි. මේ සටනට බැස්සේ ජීවිත ඕනනම් ජීවිත උනත් දෙන්න අපි සූදානම්. ECT එක වෙනුවෙන් කැබිනට් පත්‍රිකාව යාපාලනෙන් දැම්මත් එකයි. කැබිනට් පත්‍රිකාව ජොන්සන් ප්‍රනාන්දුගේ අමාත්‍යංශෙන් දැම්මත් එකයි. ඒක පරාජය කිරීම වෙනුවෙන් පෙළගැහිලා තියෙන්නේ අනිවාර්යෙන්ම පරාජය කරනවා කියන එක. මේ අවස්ථාවේදී කියනවා මේ මැතිවරණයේදී ඡන්ද පොරොන්දුවක් හැටියට අග්‍රාමාත්‍යතුමාට එවැගේම ජනාධිපතිතුමාට මේක පැකිලෙන්නේ නැතුව ලිඛිත පොරොන්දුවක් වාම ලබා දෙන්න. මොකද මේ ලිඛිත පොරොන්දුව මත තමයි අපි ඉදිරියේදී හැසිරෙන්නේ. අපේ ඇමතිතුමා කියනවා ඒ පුරාවස්තු ගලවපු ඒ නගරාධිපතිතුමාට කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ, මයිල් ගහක් පොලවන්න දෙන්නේ නැහැ කියලා. මම ගරු ඇමතිතුමාට කියනවා එහෙනම් ගරු ඇමතිතුමනි නැගෙනහිර පර්යන්තය විජාතිකයන්ට දෙන්න යනවරන් ඔබ තුමාගේ මයිල් ගහක්වත් ඉතුරු කරන්න මේ වරායේ සේවකය සූදානම් කියලා. ජාතික දේපල විකුණලා නිරයට යන්න සූදානම් වෙන්න එපා. මේ ECT පරියන්දේ මේ MTC කිව්සම තෙල් ටැංකිය ටික සහ රටේ සම්පත් විජාතිකකරණය කරන්නේ නැහැ කියලා ලිඛිත පොරොන්දුවක් ඕන. එහෙම නැති වුණොත් राजपक्ष मेतिमन बलियट पत्कली मिसाक विकुण अभी वेन्देश अंतिम मुलिंकर මේ රජයෙන් අපි ඉල්ල හිටිනෝ, කරුණාවෙන් ඉල්ල හිටිනෝ. ඔබලා කවුරුත් දන්නවා මං කවුද කියලා. මම මේ වගේ ඒවට එන කෙනෙක් නෙවෙයි වැඩි. මට වේදනාවක් තියෙනවා නැගෙනහිර පර්යන්තයේ ගැත. මම මේ ආණ්ඩුවේ කරුණාවෙන් ඉල්ල හිටිනවා. දැම්ම ඉඳලම අපිව නරක කරගන්න එපා. කිසි දෙයක් රහස කරන්න ලේස්තු වෙන්න එපා. හැම දෙම මට එනවා. කොහොම මේ රටේ නාඩි අල්ලන් ඉන්නේ අපි. දැන් මං කවදාවත් දේශපාලන වේදිකාවකට ඇවිල්ලා. මොකද අපිට නොසලක හිටියනම් මොකද්ද වෙන්නේ? මං ඒකටත් යන්න වෙනවා. එඳ ඒ தத்துவට අපිව පත් කරන්න එපා. ඇල්ලේ ගුණවංශ හිමියන් අනුතරගවීමක් දක්ලා අපි මේ ආණ්ඩුව හදලා දුන්නේ. ඒක නිසා අපි ගහන පොළවල ගෙඩි වෙන අය අහුලන් ලීස්තු වෙන්නත් එපා. ආණ්ඩුවට කල් දෙනවා තව ටිකක්. ඊට පස්සේ අපි විසඳුමක් නැත්තම් පාරට බහිනවා. ශ්‍රී ලංකාවේ පිහිටීම ලෝකයේ බලපත්ම රාජ්‍යයන්ට ඉතා වැදගත් වෙනවා. අපි අද දකිනවා ඇමරිකාව, චීනය සහ ඉන්දියාව වැනි බලවතුන් අපේ රටේ ඉතා වටිනා ජාතික සම්පත් අයිති කරගන්න තරණ බෑයම පසුගිය රජයන් කීපයක් විසින්ම මේ කාරණය ඉතාමත්ම දුර්වල ලෙස කලමනාකරණය කළ නිසා අද අපේ රටපත් වෙලා තියෙන්නේ ඉතා අසීරු තත්වයකට. එක් කණ්ඩායමකට නැඹුරු වෙන ආකාරයට රජය ක්‍රියාත්මක වූ විට ඊට ප්‍රතිවාදී කඳවුර ඒ අයුරින්ම වාසිය අපේක්ෂා කරනවා. ඉන්දියාව අද මේ තරම් ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නේ ඒ නිසයි. චීනයට අයිති අපේ රටේ ජාතික සම්පත් බලන්න ඉතා වටිනා කොළඹ වරාය දකුණු පර්යන්තය, කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය මේ වටිනා සම්පත්වල දැන් වැඩි අයිතිය තියෙන්නේ චීනයට.
අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය නොබෙදි ප්‍රතිපත්තියක් කියලා මේ දක්වා බලයට පැමිණි සෑම රජයක්ම ප්‍රකාශ කළත් සිදු ඇත්තේ කුමක්ද? තමන්ගේ දේශපාලන වාසි වෙනුවෙන් මේ දක්වා බලය සිටි සෑම ආණ්ඩුවක්ම පාර්ශ්වයකට පක්ෂග්‍රාහී විදේශ ප්‍රතිපත්ති අනුගමනය කළා. අවසානයේ මේ ප්‍රතිපත්ති වලින් පීඩා විඳින්නේ රටේ ජනතාව සහ අපේ අනාගත පරපුර නොවේද? ඒ විතරක් නෙවෙයි එක්සා සහ සෝෆා ගිවිසුම් ගැන සාකච්ඡාවත් තාවකාලිකව යටපත් වෙලා චන්දෙන් පස්සෙත් අපේ රටේ ස්වාධීනත්වයේ පරදුවට තියලා මේ ගිවිසුම් අත්සන් කරයිද කියලා ජනතාව අවදියෙන් කොහොම වුණත් ජනතාව කියන්නේ මේ ගිවිසුම් වලට පක්ෂ අය ඉන්නවා නම් ඔවුන් මේ රටේ නොව ඇමරිකාවේ සිටිය යුතු බවයි දැනට යටපත් වී ඇති මේ ගැටලු ගැන ජනතාවට නම් අමතක වී නැති බවත් සිහිපත් කළ යුතුයමයි